ඉතිහාසයේ වැඩිම සිසුන් පිරිසක් සමත් වූ අපේ ශිෂ්‍යත්ව පන්තිය ප්‍රවීණ ශිෂ්‍යත්ව දේශක සම්පත් බස්නායක මෙහෙවන 3-4-5 ශ්‍රේණි සඳහා ඔන්ලයින් ශිෂ්‍යත්ව පන්තිය වැඩි විස්තර සඳහා මතන්න 071-95-46-800 076-02-42-11 ඇත අතීතයේ ඉඳලම සුනකයා සහ මිනිසා අතර තියෙන්නේ අමුතු ආකාරයේ බැඳීමක්. මිනිසුන්ගේ විශ්වාසවන්තම සගයා විදිහටත් මේ සුනකයාව සලකන්න පුළුවන්. මේ නිසාම අතීතයේ සිටම සුනකයා මිනිසාගේ සුරතලා ලෙස වගේම ආරක්ෂකයා වශයෙන්ුත් කටයුතු කරලා තියෙනවා. ඒකට හේතුව සුනකයන් ආදරයෙන් විශ්වාසවන්තව පක්ෂපාතීව තම පවුල ආරක්ෂා කරන්න කටයුතු සිදු කරනවා. ශ්‍රී ලංකාව තුළ ඉන්න සමහර සුනක ප්‍රභේද අපිට ආරක්ෂක සුනකෙක් විදියට ඉතාමත් හොඳයි. නමුත් සමහර සුනක ප්‍රභේද අපිට ආරක්ෂක සුනකෙක් වශයෙන් එච්චර සුදුසු වෙන්නේ නැහැ. ඒ කියන්නේ ගෝල්ඩන් රිට්‍රීවර් වගේ කෙනෙක් අපි ගාඩ් ඩොග් කෙනෙක් විදියට කියලා ඇති කරන්න ගත්තොත් මෙයා ආගන්තුකයන්ටත් ඉතාම මිත්‍රශීලී ලක්ෂණ පෙන්නනවා. මේ නිසා මේ වගේ අය අපිට ගාඩ් ඩොග් කෙනෙක් එහෙම නැත්නම් ආරක්ෂක සුනකෙක් වොච් ඩොග් කෙනෙක් විදියට පාවිච්චි කරන්න බැරි වෙනවා. අයිබෝවන් කියලා පිළිගන්නවා. අදත් ඔයාලා හැමෝම ඔයාලා මේක තුල ඉන්නේ පෙට් ක්ලබ් එස්එල් විතින් අරගෙන නැ තවත් එක් වීඩියෝ එකක් එක්ක. අද වීඩියෝ එකෙන් අපි කතා කරන්න යන්නේ ශ්‍රී ලංකාව තුල ඉන්න ශ්‍රී ලංකාවේ ඇතිකරන හොඳම ආරක්ෂක සුනකයින් 5 දෙනා ගැන. අපි වීඩියෝ එකට ගිහින් බලමු කවුද මේ 5 දෙනා? මෙයාලගේ විශේෂ ලක්ෂණ මොනවද? ඇයි මේගොල්ලෝ ආරක්ෂක සුනකෙක් විදියට ගන්න හේතු වෙන්නේ මොනවද? ඒ වගේම මේගොල්ලෝගේ ලංකාව තුල මිල ගණන් කොහොමද කියන දේත් මේ වීඩියෝ එකෙන් අපි කතා කරනවා. ඉන්ට්‍රෝ එකෙන් පස්සේ අපි යමු වීඩියෝ එකට. තවමත් ඔයගොල්ලෝ අපිව subscribe කරලා නැත්නම් පහල තියෙන රතු පාට subscribe button එක click කරලා pet club එකත් එක්ක එකතු වෙන්න. එතකොට මේ වගේ වීඩියෝස් ඔයාලට දිගටම බලා ගන්න පුළුවන් වෙයි. මතක ඇතුව bell icon එකත් click කරලා තියන්න. එතකොට මේ වගේ වීඩියෝස් මගහැර ගන්න නැතුව ඔයා ගාවටම ගෙන්න ගන්න පුළුවන් වෙනවා. අංක 1. German Shepherd. කරුණාවන්ත, මෘදු, ඉතාමත් විමසිලිමත්, ආදරණීය සුනකෙක් තමයි මේ German Shepherd කියන්නේ. මේගොල්ලෝ ලෝ හොඳම ආරක්ෂක සුනකෙයින් 10 දෙනා අතරටත් එක් වෙලා තියෙනවා. අපි දැන් බලමු ජර්මන් ෂෙපර්ඩ් අපිට ආරක්ෂක සුනකෙක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් හේතු මොනවද කියන දේ ගැන. අංක 1. බුද්ධිය. බුද්ධිමත්ම සුනකෙන් ශ්‍රේණිගත කිරීමේ 3 වෙනි ස්ථානයට ඉන්න මේ ජර්මන් ෂෙපර්ඩ් ඉතාමත් හොඳින් දේවල් මතක තියාගන්නවා. ඒ වගේම මෙයාට විධාන දීම, අනපිළිපැදීමට හුරු කරවීම ඉතාමත් පහසුද. අංක 2. දරුවන් සහ පවුලට දක්වන ආදරය. මේ ජර්මන් ෂෙපර්ඩ් දරුවන් ගැන හොඳ සැලකිල්ලක් තියෙන කෙනෙක්. ඒ කියන්නේ අපේ දරුවෝ ජර්මන් ෂෙපර්ඩ්ගේ දරුවෝ විදිහට තමයි එයා දකින්නේ. ඒ නිසා දරුවන්ට හොඳ ආරක්ෂාවක් දෙන්න පුළුවන් මේ ජර්මන් ෂෙපර්ඩ්ට. ඒ වගේම පවුල පිළිබඳ හොඳ බැඳීමක් මේ ජර්මන් ෂෙපර්ඩ්ට තියෙනවා. අංක 3. බිරිම. නොමග යවන සුළු බිරිමක් නෙවෙයි මේ ජර්මන් ෂෙපර්ඩ්ට තියෙන්නේ. ඒ කියන්නේ මෙයා බුරනවා නම් යම්කිසි හේතුවක් සාධකයක් ඇතුව තමා බිරිම සිදු කරන්නේ. හොඳ තීව්‍ර හඬක් තියෙන මෙයාට හොඳ බිරීමේ හැකියාවක් තියෙනවා. අංක 4. ශක්තිය. මේගොල්ලොන්ට හොඳ ශක්තියක් තියෙනවා. හොඳ උසමහත ශරීරයක් සහිත මේගොල්ලොත් දකින කෙනෙක් බියටපත් වෙනවා නොඅනුමානයි. ඒ වගේම මේගොල්ලොන්ගේ එක සපා කෑමක දරුණු දත් පහරවල් හිටීමේ හැකියාව තියෙනවා. ඒ වගේම මෙයාගේ එක ප්‍රහාරයක ගැබ්බෙලා තියෙන ශක්තිය නිව්ටන් 1000කට වඩා වැඩි. මෙන්න මේ හේතු නිසා තමයි ජර්මන් ෂෙපර්ඩ් හොඳම ආරක්ෂක සුනකෙක් වෙන්නේ අපට. මෙයාලගේ මිල ගණන් රුපියල් 30,000 සිට ඉහළට අපිට බලා ගන්න පුළුවන් වෙනවා. අංක 2. රොට්වයිලර්. ශක්තිමත් සහ පොලිස් ඒකකවල විශේෂ කාර්යභාරයක් සිදු කරන මේගොල්ලෝ දකින කෙනෙක් බිය උපදවන සුළු මුහුණක් තමයි තියෙන්නේ. ඒ වගේම ශක්තිමත් හකු සහ පෘෂ්ටිමත් ඉදිරි පපු ප්‍රදේශයේ දකින ඕනම කෙනෙක් අනිවාර්යයෙන් බියටපත් වෙනවා. මේගොල්ලන්ට අභියෝග කරන්න ඕනම ආගන්තුකෙක් දෙවෙනි පාරක් අනිවාර්යයෙන්ම හිතනවා. අපි බලමු රොට්වයිලර් අපිට ආරක්ෂක සුනකෙක් විදියට පාවිච්චි කරන්න හේතු වෙන කාරණා මොනවද කියලා. අංක 1. ස්ථානීය ආරක්ෂා සහිතව පවත්වා ගැනීම. මේගොල්ලෝ තමන්ගේ ප්‍රදේශය, තමන්ගේ සීමාව දැඩිව ආරක්ෂා කරන සුනකෙක්. පක්ෂපාතී බව හා විශ්වාසය හොඳින් තියෙන මේගොල්ලෝ තමාගේ සීමාව තුළට ඇතුළු වෙන ඕනම ආගන්තුකයෙකුට දැඩි ප්‍රහාර එල්ල කරන්න දෙවරක් සිදු සිතන්නේ නැහැ. අංක 2. ස්වාමි භක්තිය.
ස්වාමියා කෙරෙහි පවතින දැඩි ආදරය සහ ඇල්ම නිසා මේගොල්ලො තම ස්වාමියා හොඳින් ආරක්ෂා කිරීමට කටයුතු කරනවා. ඒ වගේම ස්වාමියාටත් විශේෂ අවවාදයක් දෙන්න ඕනේ මේ වෙලාවේ. මේගොල්ලොන්ට නිසි පුහුණුව ඔබ සුනකයාට වඩා ප්‍රබලයක් යැයි හැඟෙන ලෙස අනිවාර්යෙන් කටයුතු කරන්න ඕනේ. මොකද එහෙම නොවුනොත් මෙයා මුරණ්ඩු සුනකෙක් බවට අනිවාර්යෙන්ම පත් වෙනවා. මොකද ධර්ම සුනකෙන් ශ්‍රේණිගත කිරීමේ දෙවනි ස්ථානයට හිමිකම් කියන්නේ මේ රොට්වයිලර්. සාමාන්‍යයෙන් පළමු වර අයිතිකරුවෙකුට, ඒ කියන්නේ සුනකෙක් ඇති කරන පළවෙනි කෙනෙකුට රොට්වයිලර් කියන්නේ එච්චර සුදුසු සුනකෙක් නෙවෙයි කියලා තමයි සමේ පිළිබඳවත් සැලකිලිමත් වෙන්න. අංක 3 ශක්තිය. හොඳ ප්‍රහාර එල්ල කිරීමේ හැකියාවක් සහ මනා ලෙස වැඩුණු ශරීරයක් සහිත මේගොල්ලොන්ට ඉතා ඉහළ ශක්තියක් තියෙනවා. මේ ශක්තිය නිසාම මෙයා සතුරෙකුට ප්‍රහාරයක් එල්ල කරන්න දෙවරක් සිතන්නේ නැහැ. ඒ වගේම බොහෝ අවස්ථාවල රොට්වයිලර් කෙනෙකුගේ ප්‍රහාරයක් මාරාන්තික මට්ටමට ලං වෙනවා. අංක 4 බුද්ධිය. හොඳ බුද්ධියක් සහ විමසිල්ලක් සහිත මේගොල්ලෝ පොලිස් ඒකකවලත් විශේෂ කාර්යයක් සිදු කරනවා. මේ නිසාම මෙයාට විධාන දීම අනදීම් ඉතා හොඳින් සිදු කිරීමේ හැකියාව තියෙනවා. අංක 5 බිරීම. ඕනම ආගන්තුකයෙකුට බිරීමට දෙවරක් සිතන්නේ නැහැ මේ රොට්වයිලර්. මෙයාලගේ විශේෂ කාරණේ තමයි මෙයාට ඒ පරිසරයේ නුසුදුසු යැයි හැඟෙන ඕනම දෙයකට බිරීම සිදු කරනවා. මේගොල්ලොන්ගේ මිල ගණන් රුපියල් 50,000 සිට ඉහළට ලංකාව තුළ අපිට බලා ගන්න පුළුවන්. අංක 3 ග්‍රේට් ඩේන්. ඉතාම විශාල ශරීරයක් සහිත ඉවසිලිවන්ත සුනකෙක්. ළමයින්ට විශේෂ කැමැත්තක් සහිත සුනකෙක් විදිහට තමයි මේ ග්‍රේට් ඩේන්ව සලකන්නේ. ඇත්තටම මේ ග්‍රේට් ඩේන් ඉවසිලිමත් කම්මැලි සුනකෙක් වගේ අපිට පෙනුනත් ඇත්තටම මෙයා ආදරණීය හොඳ ගාඩ් ඩොග් කෙනෙක්. මොකද උචිත අවස්ථාවේදී උචිත ලෙස හැසිරීමේ හොඳ හැකියාවක් මේ ග්‍රේට් ඩේන්ට තියෙනවා. අපි බලමු ග්‍රේට් ඩේන් ආරක්ෂක සුනකෙක් විදිහට නම් කරන්න වෙන හේතු කාරණා කීපයක් ගැන. අංක 1 බිරීම. ඉතාම තද බිරීමක් තමයි ග්‍රේට් ඩේන්ට තියෙන්නේ. බිය උපද්දවන සුළු මේ බිරීමට ඕනම ආගන්තුකයෙක් ග්‍රේට් ඩේන්ගේ සීමාවට ඇතුල් වෙන්න දෙවරක් සිතනවා. අංක 2 පෙනුම. හොඳ හැඩි දැඩි පෙනුමක් සහිත මේ ග්‍රේට් ඩේන්ව දකින කෙනෙක් ලේසියකින් එයාගේ සීමාව තුළට ඇතුල් වෙන්න බලන්නේ නැහැ. ඒ වගේම මෙයා බුරාගෙන එන විදිය දකින ඕනම කෙනෙක් අනිවාර්යෙන් ඒ සීමාවෙන් ඉක්මනින් ඉවත් වෙන්න තමයි බලන්නේ. අංක 3 ආරක්ෂාකාරී බව. නාදුනන දෙයට ඉතාම ඉක්මනින් ප්‍රතිචාර දැක්වීමේ හැකියාවක් මේ ග්‍රේට් ඩේන්ට තියෙනවා. මෙයා තමන්ගේ සීමාවට ඇතුල් වන මීයෙක් වුණත් විනාශ කර දැමීමට දෙවරක් හිතන්නේ නැහැ. ඒ කියන්නේ මෙයාට අනතුරක් වෙන තමන්ගේ පවුලට මොනවා හරි කරදරයක් වෙනවා කියලා හිතෙන ඕනම දෙයකට ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ හැකියාවක් මේ ග්‍රේට් ඩේන්ට තියෙන. මේගොල්ලොන්ගේ මිල ගණන් රුපියල් 35,000 සිට ඉහළට ලංකාව තුළ බලා ගැනීමේ හැකියාව තියෙනවා. 4 ඩොබර්මන්. ඇත්ලටික් ඩොග් බ්‍රීඩ්යක් වන මේගොල්ලෝ ගොඩක් ඇට්‍රැක්ටිව් ඩොග් බ්‍රීඩ්යක්. මේගොල්ලෝ ආක්‍රමණශීලී බවින් ඉහළ අගයක් සහිත සුනකෙක් විදිහට සලකන්න. ඉතාම සංවේදී වන මේගොල්ලෝ අවශ්‍ය අවස්ථාවේදී දරුණු වීමට, ප්‍රහාරාත්මක වීමට හොඳ හැකියාවක් තියෙනවා. සාමාන්‍යයෙන් අපිට පෙනෙන්නේ සංවේදී සුනකෙක් වගේ. නමුත් මේගොල්ලෝ ඕන වුණොත් ඉතාම දරුණු සුනකෙක් බවට පත්වීමේ හැකියාව තියෙනවා. අවස්ථාවට අනුව හොඳින් අනුවර්තනය වෙමින් ඒ අවස්ථාවේ කටයුතු කිරීමට හොඳ හැකියාවක් ඩොබර්මන්ට තියෙනවා. අපි බලමු ගාඩ් ඩොග් කෙනෙක් විදිහට ඩොබර්මන්ගේ තියෙන විශේෂ ලක්ෂණ මොනවද කියලා. මේගොල්ලොන්ගේ තියෙන වේගය අංක 1 ඒක අපි සලකන්න පුළුවන්. ඉතාම වේගවත් සුනකෙක් වන ඩොබර්මන් හතුරෙකුට එයා හිතනවටත් වඩා වේගෙන් හතුරා වෙත ලං වෙලා එයාට ප්‍රහාරයක් එල්ල කිරීමේ හැකියාව තියෙනවා. ඒ කියන්නේ ඩොබර්මන් කෙනෙක්ගෙන් දුවලා බේරෙනවා නම්. අංක 2 බුද්ධිමත් බව. හොඳ බුද්ධියක් සහිත මේ ඩොබර්මන් අමාර කලින් සඳහන් කළා වගේ අවස්ථාවට අනුව මනාව හැඩ ගැහිලා හොඳින් කටයුතු කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම අණ දීමෙට අපට ඉතාමත් පහසුයි. ඒ වගේම අණ පිළිපැදීමත් ඉතාමත් හොඳින් සිදු කරන සුනගෙක් තමයි මේ ඩොබර්මන් කියන්නේ. අංක 3 ශක්තිය. හොඳ ශක්තියක් සහිත මේගොල්ලෝ ඇත්ලටික් ඩොග් බ්‍රීඩ් එකක්. මේ නිසාම මේගොල්ලොන්ගේ ප්‍රහාරයක් සාමාන්‍යයෙන් මාරාන්තික මට්ටමට ළඟා වීමේ හැකියාව තියෙනවා. මේ නිසාම මේ ඩොබර්මන් හොඳ ගාඩ් ඩොග් බ්‍රීඩ් එකක්. අංක 4 පක්ෂපාතී බව. ස්වාමියා කෙරෙහි ඉබ්බ භක්තියක් දක්වන මේගොල්ලෝ
තම පවුල, පවුලට අයත් දරුවන්, පවුලට අයත් දේපල හොඳින් ආරක්ෂා කිරීමේ හැකියාවක් තියෙනවා. මේ නිසාම මේ ඩොබර්මන් හොඳ ගාඩ් ඩොග් බ්‍රීඩ්යක් වෙනවා. මේගොල්ලොන්ගේ මිල රුපියල් 20,000 සිට ඉහළට ලංකාව තුල මිල දී ගැනීමේ හැකියාව අපට තියෙනවා. අංක 5 බුල් මැස්ටිෆ්. දඩයම් කරුවන් විසින් සම්භවය කරනු මේගොල්ලෝ ඉතාමත් හොඳ දඩයම් බල්ලෙක් සහ මුර බල්ලෙක් වෙනවා. මේගොල්ලොන්ගේ හැඩි දැඩි පෙනුම නිසා ඕනම කෙනෙක් බියටපත් වෙනවා. අපි බලමු බුල් මැස්ටිෆ් කෙනෙක් ගාඩ් ඩොග් කෙනෙක් විදිහට අපිට එයාගෙන් ගන්න පුළුවන් ලක්ෂණ මොනවද, මොනලගේ ලක්ෂණ නිසාද මේගොල්ලෝ ගාඩ් ඩොග් කෙනෙක් විදිහට සලකන්නේ කියලා. අංක 1 බිරීම. වැඩිය බුරන්නේ නැති සුනකෙක් තමයි මේ බුල් මැස්ටිෆ් කියන්නේ. සාමාන්‍යයෙන් සයිලන්ස් ගාඩ් ඩොග් කියන නමින් තමයි මේගොල්ලොන් හඳුන්වන්නේ. මොකද සතුරාවිත නිහඬ ළඟා වෙලා ප්‍රහාර එල්ල කරන්න තමයි මේ බුල් මැස්ටිෆ් වැඩිපුරම කැමති. අංක 2 ප්‍රමාණය. හොඳ හැඩි දැඩි පෙනුමක් සහිත හොඳ වැඩුණු ශරීරයක් තියෙන ඩොග් කෙනෙක් තමයි මේ බුල් මැස්ටිෆ් කියන්නේ. මෙන්න මේ හේතුව නිසා සතුරන් මේගොල්ලොන්ට බය වෙනවා. අංක 3 වේගය. කඩිසර සහ නිර්භීත සුනකයෙක් වන මේගොල්ලොන්ට හොඳ වේගයක් තියෙනවා. මෙයාගේ ශරීර ප්‍රමාණය මෙයාගේ වේගයට කිසිම ආකාරයකින් බලපාන්නේ නැහැ. අංක 4 පක්ෂපාතීත්වය. තමන්ව අනතුරේ හෙලා හෝ තමන්ගේ පවුල සහ තමන්ට අයිති සීමාව ආරක්ෂා කරන්න මේ බුල් මැස්ටිෆ් කටයුතු කරනවා. මෙන්න මේ විශේෂ හේතුව නිසා තමයි මේගොල්ලෝ හොඳ ගාඩ් ඩොග් කෙනෙක් වෙන්නේ. සාමාන්‍යයෙන් ලංකාව තුල 55,000 සිට ඉහළට අපට බුල් මැස්ටිෆ් කෙනෙක් මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. ඔයාගේ ගෙදර ආරක්ෂා කරන්න ඔයා හොඳ සුනකෙක් හොයනවා නම් ඔයාට මේ වීඩියෝ එක වැදගත් වෙන්න ඇති කියලා හිතනවා. ඔයත් මේ වර්ගයේ සුනකෙක් ඇති කරනවා නම් ඔයාගේ අදහස් අනිවාර්යෙන් පාලින් කමෙන්ට් කරන්න. වීඩියෝ කොහොඳ නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්නත් අමතක කරන්න එපා. මේ වගේ වීඩියෝස් දිගටම බලන්න අපේ channel එක subscribe කරලා තියාගන්න. අලුත් වීඩියෝ එකකින් අපි ඉක්මනින් හම්බෙමු. එතෙක් ඔයගොල්ලන්ට සුබ දවසක්. ගිහිල්ලා එන්නම් මේ pet club SL.